පෙඩරල් අර්බුදයේ සම්බන්ධයෙන් මතුවී තිබුණු මේ ගැටලුකාරීත්වය පිළිබඳව අද පුවත්පත් සාකච්ඡාවක් කැඳවුවා ඒ කවුරුත් නෙවෙයි අර්ජුන රණතුංග අමාත්‍යවරයා. අපි දැන් මුලින්ම ඒ සම්බන්ධ තොරතුරු වලට අවධානය යොමු කරමු. අපි ඔක්තෝබර් 17 වෙනිදා IOC LIOC සමාගම පෙට්‍රල් නැවක් මේ රටට ගෙන්නුවා. ඒ තෙල් සමාගම ගෙනාපු පෙට්‍රල් නැව පරීක්ෂණ දෙකකට මූණ දීලා දෙකෙන්ම එක ප්‍රතික්ෂේප කරලා තිබුණා. ඊට අමතරව අපි එකේ ඉල්ලා සිටියා ඒ දත්ත නැත්තම් අපිට ඒක බාර ගන්න බෑ කියලා. ඒ හින්දා අපි ඒ ප්‍රතික්ෂේප කරපු නැව ආපහු ගෙනියන්න කිව්වා. මම ඊටම කනගාටුවෙන් කියන්න ඕනේ අද වෙනකොට මේ නැව ත්‍රිකුණාමලයේ දැන් දවස් 16ක් නවත්තගෙන ඉන්නව කොහොම හරි මේ රටට මේ පෙට්‍රල් තොගය පටවන්න. සාමාන්‍යයෙන් තෙල් නැවක් ප්‍රතික්ෂේප වුණාම ඒ ආයතනයට තියෙන වගකීමක් අතිරේක නැවක් ලබා දීම. ඒ නැව ලබා දෙන්න ඔක්තෝබර් 31 යනි දිනවලට තෙල් නැවක් ලබා දෙන්න අපිට පොරොන්දු වුණා. ඊට දින කීපයකට පස්සේ ඒගොල්ලෝ අපිට කිව්වා ඒක දෙන්න බෑ කියලා. ඒ වගේම තමයි අපි තෙල් සංස්ථාව විසින් CPC සමාගම විසින් පෙට්‍රල් නැවක් නොවැම්බර් 2-3 මේ රටට ගෙන්වන්න තිබුණා. අද වෙනකොට ඒක දින 6ක් පහු වෙලා තමයි මේ රටට එන්නේ. සාමාන්‍යයෙන් කිසිම දවසක ඉතිහාසයේ පෙට්‍රල් නැවක් මෙතරම් කාලයක් පරක්කු වෙච්ච ඉතිහාසයේ කවදාවත් පහුගිය අවුරුදු 3-4 ඇතුළත සිදු වෙලා නැහැ. මේ අතරදී අපි නොවැම්බර් 4 වෙනිදා එල්ලයි සමාගම අපෙන් ඉල්ලා සිටියා ඒගොල්ලෝ ළඟ තියෙනවා කියලා මෙට්‍රික් ටන් 16,000ක පෙට්‍රල් නැවක් දින 4කදී අපිට ගෙන්නන්න පුළුවන් කියලා. ඉතින් අපි ඒකට එකග වෙලා ඒ තෙල් නැව ගෙන්නන්න යනකොට ඒගොල්ලෝ ඉල්ලීමක් කරා. ඒගොල්ලෝ ළඟ ඩීසල් ප්‍රමාණයකුත් තියෙනවා. ඒක අනිවාර්යෙන් ලබා ගත යුතුයි කියලා. අපි බලපුවාම ඒකෙත් ප්‍රමිතිය ඉතාමත් පහත් ප්‍රමිතියක ඩීසල් ප්‍රමාණයක්. ඉතින් අපි ප්‍රතික්ෂේප කරා ඒකත් අපිට ගන්න බෑ කියලා. ඉතින් මේ තමයි සිදුවෙච්ච දේවල්. මම තමුන්නාන්සලාට කියන්න ඕනේ අමාත්‍යවරයා හැටියට නෙමෙයි මේ රටේ පුරවැසියෙක් හැටියට මට විශාල බලපෑම ආවා මේ නැව ඇතුළට ගන්න කියලා. ඒ විතරක් නෙමෙයි දේශපාලන බලපෑම් ආවා. නමුත් මම ජනාධිපතිතුමාට අගමැතිතුමාට දැනුවත් කරපුවාම කිව්වේ හරි දේ කරන්න කියලා. මොකද මම මේ නැව ඇතුළට දැම්මනම් අද තියෙන ප්‍රශ්නයක් සිද්ධ වෙලා තියෙනවා. මම අමාත්‍යවරයා හැටියට වගකීම බාර ගන්න ගමන් මම කනගාටුවට පත් වෙනවා. ඒ වගේම මම සමාවය දිනවා මහ ජනතාවට වෙච්ච අපහසුව. නමුත් අනිත් පැත්තෙන් මම මේ නැව ඇතුළට ගහලා මේ පෙට්‍රල් අපේ ටැංකි වල කලවම් කරලා මේ තෙල් ගැහුවා නම් මේ රටේ මීට වඩා විශාල අර්බුදයක් ඇති වෙන්න තිබුණා. එතරම් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න තිබුණේ නැහැ. නමුත් SMS පණිවිඩ වගේක් ගියා මුළු රටේම පෙට්‍රල් ස්ට්‍රයික් එකක් යනවා. ඉක්මනටත් තමන්ගේ වාහන පුරව ගන්න කියලා. අපේ පාර්ලිමේන්තු කණ්ඩායමට එන ටෙක්ස් එකකුත් තියෙනවා. දැන් මේක ඒකෙත් තියෙනවා. ඉක්මනටම පුරව ගන්න කියලා. ඉතින් මෙවැනි ක්‍රියාදාමයක් පහුගිය දවස්වල අපිට මුහුණ දෙන්න සිදු වුණා. මොකද අපි මාධ්‍යයට වුණත් මේක සාකච්ඡා කරන්න අවශ්‍ය වෙලා තිබුණ නැත්තේ මේක තරම් කලබල විය යුතු කාරණයක් නොවෙන හින්දා. අපිට ඊළඟ නැවෙන්න තියෙන්නේ මේ මාසේ 8 වෙනිදා රැයට 9 වෙනිදා වෙනකොට අපිට පුළුවන් වෙනවා නැවත වරක් මේ තත්ත්වය निराකරණය කරන්න. ඩීසල් කිසිම හිඟයක් කොහෙවත් නැහැ. ඩීසල් අපිට තව සති 2-3කට ඩීසල් තියෙනවා. මේ ඩීසල් ලබා දෙන එකත් නවත්තන්න හදන ෂෙඩ් තියෙනවා නම් අපි ඉදිරියේදී දැඩි තීරණ ගන්නවා මේ ෂෙඩ් වලට තියෙන ලයිසන් එක අපි තියන්න ඕනේද කියන එක. නමුත් මේක යට අරමුණු තියෙන උගාක ඉන්න පුළුවන්. මොකද SMS පණිවිඩයක් යවනවා නම් රටවටේ. ඒකිනුත් අපි හොයා බලන්න ඕනේ. මම ඉදිරියේදී ජනාධිපතිතුමාගෙන දගමැතිතුමාගෙන ඉල්ලා සිටිනවා මේ SMS පණිවිඩය කොහෙන්ද මූලිකත්වයේ උනේ කියන එක. ඒ වගේම තමයි ඉදිරියේදී මේ තෙල් සමාගම එක්ක අපි සාකච්ඡා කරනකොට ඒ ප්‍රමිතියට නැති කිසිම දෙයක් නොගෙනෙන ක්‍රමවේදයක් අපි ඉස්සලාට හදනවා. මේ ඉදිරි දවස් කීපයටත් මෙට්‍රික් ටන් 2500 ගානේ නිකුත් කරනවා. ඉතින් ඒකේ අර ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ මේ සමහර පිරිවුම් මහල්වල වැඩි ඉල්ලීම නිසා යම් තදබදයක් තියෙනවා. ඉතින් අදත් 2500ක් නිකුත් කරලා තියෙනවා. හෙටයි අනිද්දායිත් අපි 9 වෙනිදා වෙනකන් ඒක ඉතාමත් ඕනකමින් සමහර ෂෙඩ් සියනවා කොළඹින් පිට ෂෙඩ්ස් එවේ මෙහෙම අඩුපාඩුවක් සිද්ධ වෙලා නැහැ. නමුත් ප්‍රධාන වශයෙන් තියෙන ෂෙඩ්ස් වල තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. ඒකත් අද හන්දෑ වෙනකොට අපි निराකරණය කරන්න බලාපොරොත්තු වෙනවා. මට ඍජුවම කියන්න බෑ. සාමාන්‍යයෙන් ටර්මිනල් එක ගිහින් තෙල් ගහනකොට වැඩිම උනොත් දවස් එකමාරයි යන්නේ. මේ නැව එතන තිබිලා තියෙනවා දවස් 4කට වැඩිය. ඉතින් ඒවයේ මොනවද කියන්න බෑ. ඒ වගේම මගේ අපේ රිෆයිනරි එකත් එදාටම කැඩෙනවා. ඊළඟට ඉල්ලනවා තව ජරා ඩීසල් ටිකකුත් ගෙනත් දාන්න කියලා. ඉතින් මෙව්වා ඊට අමතරව නැව ඇවිල්ලා මගදී පැය 10ක් නවත්වනවා බංගරින් කරන්න. ඉතින් මෙව්වයේ මොකද්ද කියන එක අපි දැනට මට පරීක්ෂණ යව හොයන්න නෙමෙයි අවශ්‍ය වෙන්නේ. මට මේ ප්‍රශ්න ඉක්මනට निराකරණය කරන්න අපි දැනටම ක්‍රියාත්මක වෙලා තියෙනවා.